මොකද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැටෙමු ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නතං ධල්ලං බන්දන මාඋදීරා යදාසයං දාරුජං බම්බජංච සාරත් රත්තා මනි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච යං අපීකාති පින්වත්නි අදත් net ශ්‍රාවක පින්වත් ඔබ සිළු දිනාටම අපි මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ හැම දිනාගේම ජීවිතේට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා ජීවිතේ හැමදාමත් ප්‍රාර්ථනා කරන ඒ උතුම් ප්‍රාර්ථනාව හැමදාමත් ඔබට ඔබේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි ආශිර්වාදය කරන්න කැමැතියි අද රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දෙනවා ඇමරිකාවේ ලාස් වේගාසී පදිංචි මල්කාන්ති ඩයස් මහත්මිය සහ බිනුවර ඩයස් පුතුණුවන් විසින් නිරන්තරයෙන්ම මේ සඳහා අපට දායකත්වයක් ලබා දෙනවා ඒ වගේම අවිස්සාවෙල්ල කුඩගම අංක 225 නිවසේ පදිංචි එච් රාණි සිරියලතා මහත්මියතුළු පවුලේ සියලු දෙනාමත් රුවන්වැල්ල අම්පාගල වැකඩ ලීමෝල ලිපිණියේ පදිංචි එම්සීඩී ප්‍රනාන්දු මහතා SWPS මොනසිංහ මහත්මියතුළු පවුලේ සිළු දෙනා විසිනුත් අද මේ දේශනාවට සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම මීදුම සිසුමංගල විද්‍යාලයේ ආචාර මණ්ඩලය අනද්දේන මණ්ඩලය සහ සියලුම සිසු දරුවන් විසිනුත් අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වය ලබා දෙනවා. පින්වත්නි ඔබ සිළු දිනාටම දායකත්වය ලබාගත් සිළු දිනාටම නැවත නැවතත් මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ තථාගත දේශනාවත් මේ රාත්‍රී කාලයේදී ඔබට ඔබේ ජීවිත ගමන සංසාර ගමන කෙටි කර ගැනීම සඳහා ප්‍රඥාවම පහළ වේවායි කියලා පින්වත් ඔබ සිළු දිනාටම බොහොම මෙත්සිතින් යුක්තව මෛත්‍රී සහගත චේතනාව යුක්තව සිහිපත් කරන්න කැමැතියි ඔබ දන්නවා මේ පවතින කාල හෝරාව වසංගත තත්ත්වය කියලා කියන්නේ අපි කිසිම කෙනෙකුට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් නිදුක් බවක් නිරෝගී බවක් නැති කාල පරිච්ඡේදයක් බොහෝ වෙලාවට අපි හැම කෙනෙක්ම ජීවිතයේ තුල එක්තරා ආකාරයකට යම් ආකාරයක කලබලකාරී ස්වභාවයකට එසේ නැතොත් ජීවිතයේ පිළිබඳව යම් යම් ආකාරයේහි අනියත බියක් ගොඩනැගිච්ච කාල පරිච්ඡේදයක් මේ කාලවකවානුව තුල අපිට පේනවා අපේ ජීවිතේට තිබෙන ලොකුම රැකවරණය තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ බව නැවත නැවතත් ඔබ සිළු දනාම ප්‍රත්‍යක්ෂවම අවබෝධ කරගත යුතු වෙනවා ඒ නිසා අද දේශනාව ආරම්භයේදීම
ජාතියා ගම්බේ දෙකින් තොරව පුළුමහත් ලෝකිරි පුරාම පැතිරී පවතිනා වූ මේ කොවිඩ් වසංගත තත්ත්වය තාමත්ම ඉක්මනින් මිහිතලෙන් තුරන් වෙලා හැමදෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා හැමදෙනාගේම ජීවිතවලට සැනසීමක් උදා වේවා කියන කිවි යුක්තව උතුම් බුදු ගුණ සත්‍ය ක්‍රියාවකින්මයි අද අපේ දේශනාව පින්වත්නි ඔබට ආරම්භ කරන්නේ ඔබ ඊතාමත්ම හොඳින් තමන්ගේ සිත කය වශනීය තුන්දර ඊතාමත්ම පිරිසුදුව මේ මොහොතේදී තබාගෙන චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන ඊතාමත්ම වටිනවා මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ තුල ඒ සිතුවිලි වල තිබෙන්නා වූ ඒකාග්‍රතාව පවිත්‍රකම ඒ චිත්තයේ තුල තියෙන ස්වභාවය ඒ ශක්තිය මේ මොහොතේදී ඊතාමත්ම වටිනවා ඔබ ඔබේ ජීවිතයේ තුල අනන්ත කාලයක් පුරාවටම නොයෙක් ආකාරයේහි පුණ්‍ය ක්‍රියාවන් නොලබ නිරත වෙලා සිටිනවා ඔබ දන්නවා මේ ධර්මයන් කොච්චර කාලයක් පුරාවට ශ්‍රවණය කරනවාද කියලා ඔබම දන්නවා ඔබේ ජීවිතයේ තුල මොන තරම්නම් පුණ්‍ය කටයුතු සිදු කරගෙන තිබෙනවාද කියලා පින්වත්නි කර්මානුරූපව බලනකොට ඒ හැම ක්‍රියාවකම ප්‍රතිඵලය ඔබ සතුව පවතිනවා ඒ ඔබට මහා ශක්තියක් බවට ආධ්‍යාත්මික ශක්තියක් බවට පත් කරගන්න පුළුවන් ඔබ දන්නවා අංගුලිමාල මහරහතන් වහන්සේ දරු ප්‍රසූතියට අපහසුතාවකින් පෙළිච්ච කාන්තාවක් ඉදිරියේදී සත්‍යක්‍රියාවක් කරපු අවස්ථාව උන්වහන්සේ සත්‍යක්‍රියාවක් කළේ මම මගේ ආර්ය ජීවිතයේ තුල කිසිදු ආකාරයක ප්‍රාණඝාතරයක් සිද්ධ කළේ නැහැ ඒ සත්‍යක් එය උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂය තුල තිබිච්ච දෙයක් එනිසා ඒ උතුම් සත්‍යක්‍රියා බලයෙන් ඒ කාන්තාවට යහපතක් වේවායි කියලා එදා අඟුලිමාල තෙරුන් වහන්සේ සත්‍යක්‍රියාවක් කළා අදටත් අපට මේ තථාගතයන් වහන්සේගේ ධර්මය සත්‍යක්‍රියාවක් බවට පත් කරන්න පුළුවන් අප දන්නවා මේ ජීවිතයේ තුල අප අභිමුඛව තිබෙන්නා වූ ඊළඟ මොහොත කියලා කියන්නේ කිසිවෙකුටත් යමක් කියාගන්න බැරි තරම් අවිනිශ්චිත තත්යක් තිබෙන්නේ ජීවිතයේ සමහර වෙලාවට ඔබ හරි අසරණයි ඔබේ පවුලේ පිරිස අසරණයි ඔබේ දුව දරුවන් අසරණයි අම්මා තාත්තා අසරණයි ගම්මාසීන් අසරණයි රටේම ජීවත් වෙන බොහෝ දෙනෙක් මිනිසු ජීවිතේ එක්තරා ආකාරයක අසරණ භාවයට පත් වෙලා ඒ නිසා අපට පේනවා තථාගතයන් වහන්සේගේ ධර්මීය තුල තිබෙන සත්‍ය අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එය මෙනෙහි කරන්න පුළුවන් බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන් ධර්මයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන් මහා සංගරුවනේ ගුණ මෙනෙහි කරන්න පුළුවන් ඔබම ඔබේ ජීවිතයේ තුල කරගත් අනන්ත කුසල ශක්තිය ඔබ දන්නවා මේ ශාසනයේ වෙනුවෙන් කොයි තරම්නම් මහා පුණ්‍ය කටයුතු ඔබ සිදු කරගෙන තිබෙනවද කියලා ඔබ සතුව තිබිච්ච බොහෝ දේවල් ඔබ අත්හැරලා තිබෙනවා ඒ නිසා මේ ගැන හිතන්ට කල්පනා කරන්ට හිතන මොහොතක් මොහොතක් පාසාම ඔබට ඔබේ සිත තුළ පුදුමා පුදුමාකාර විදිහේ පවිත්‍ර ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා මේ පවිත්‍රතාව කියලා කියන්නෙම ඒ පිරිසුදුකම කියලා කියන්නෙම ඔබේ සිතට ඇතිවෙන්නා වූ සොම්නස් සහගත ස්වභාවයම ඒ සතුටම කියලා කියන්නේ ඔබට විශාල ශක්තියක්. ඒ නිසා ඔබ රෝගී තත්ත්වයෙන් පසු වෙනවාද? ඔබේ නිවසේ කිසියම් පිරිසක් රෝගී තත්ත්වයෙන් පසු වෙනවාද? ඥාතීන් හිතවත් අය ගම්මාසින් රටවාසීන් ලෝකවාසීන් කිසියම් රෝගී තත්ත්වකින් පසු වෙනවාද ඔබට පුළුවන් තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව ඇති කරගනිමින් මේ උතුම් සත්‍යක්‍රියාවන් කරමින් තමන්ගේ ජීවිතයට වගේම අන් අයගේ ජීවිතයටත් ඒ ආශිර්වාදයේ රැකවරණය ලබා දෙන්නට එනිසා අපි net කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම ඔබේ පෞලී ජීවත්වන හැම දෙනාටමත් මේ අනන්ත ශක්තිය බලයෙන් මේ විශ්වයට මුදා හරින අනන්ත ශක්තිය බලයෙන් යහපතක් වේවා නිරෝගී බවම ඇති වේවා කියන හැඟීමිය යුක්තව අපි විනාඩි දෙක තුනකින් මේ උතුම් බුදු ගුණ සත්‍යක්‍රියාව මේ මොහොතේදී සිද්ධ කරමු ඔබ සියලු දිනාම විශ්වාසයක් ඇති කරගන්නට ඔබේ විශ්වාසය තුල තමයි මෙහි තිබෙන ප්‍රතිඵල ඔබට ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි සත්‍යයි බුදු ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි
සත්‍යයි ධර්ම රත්නේ ගුණ සත්‍යයි මහ සංඝ රුවනේ ගුණ සත්‍යයි මහ සංඝ රුවනේ ගුණ සත්‍යයි මහ සංඝ රුවනේ ගුණ සත්‍යයි තුනුරුවන්ගේ ගුණය බලය ශක්තිය සත්‍යයි 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 මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් කායික නිරෝගී බවත් මානසික නිරෝගී බවත් නැති වේවා මාගේ සාන්ති නායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් දේසිත ශ්‍රී සද්ධර්මයේ අනුභාව බලයෙන්ද තුන් කල්හිම පවත්නා බුද්ධ ශක්තියේ අනුභාව බලයෙන්ද සුරකින්ු ලබන්නා වූ සීලමය බලයෙන්ද අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාහට බලපෑවා වූ සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා අහෝසි වේවා නැති වේවා එසේ වීමෙන් මෙසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය මාගේ ශරීරයේ ශෛලයක් ශෛලයක් පාසාම ගමන් කොට මාගේ ඇස ඉස් ඇට මිදුලවාදී වූ සකල සරුවාංගේම ලේ ධාතුව පිරිසුදු වේවා සුවපත් වේවා මිසී සුවපත් වීමෙන් මෙතෙක් මාහට උරුමන වූ පූර්ණ නිරෝගී සුවය මේ මොහොතේ සිට ලැබේවා ලැබේවා ලැබෙනවා සත්‍යයි ලැබෙනවා සත්‍යයි ඒකාන්තයි මේ සත්‍යක්‍රියාව ක්‍රියාත්මක වී මා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්වේවා සුවපත්වනවා සත්‍යයි සත්‍යයි ඒකාන්ත වශයෙන්ම සත්‍යයි එසේ මා සුවපත්වන්නේ යම්සේද සියලු සත්ත්වයෝද ඒකාන්ත වශයෙන්ම සුවපත්තේවා සුවපත්තේවා ශක්තියක්ම වේවා ශක්තියක්ම වේවා මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් මේ උතුම් සත්‍ය බලයෙන් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා ලැබේවා ඒකාන්තයෙන්ම ලැබෙනවා සත්‍යයි 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 පින්වත්නි ඔබ සියලු දෙනාටම මා මුලින්ම ප්‍රාර්ථනා කර ආකාරයකටම ජීවිතයට ඔබට මේ උතුම් ශක්තියේ ආශිර්වාදය ලැබේවායි කියලා නැවත නැවතත් මේ වෙලාවේදී මා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් අපේ සම්බුද්ධ ශාසන ජීවිතයේ තුල දශක ගණනාවක් තිස්සේ මුළු මහත් ලෝකයටම අපදේශනා කරන්නා වූ ධර්මී ශක්තිය බලයෙන්ද ඒ විතරක්ම නෙමෙයි පෞද්ගලික වශයෙන් අපි මේ ශාසනය වෙනුවෙන් කරන ලද අනන්ත කුසල ශක්තිය බලයෙන්ද විශේෂයෙන් චෛත්‍ය රජරන් වහන්සේලා දිනමක්ම ශාසනයට සකස් කළ පූජා කළා ඒ වගේම පොය සීමාවක් සකස් කළා දානශාලාවක් සකස් කළා නිවාස සකස් කළා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන කුටි පූජා කිරීම කළා එපමණක්ම නොමේ මරණයට යොමු වෙච්චි ගවයන් 88 දෙනෙක් නිදහස් කළා දහස් ගණනකට දන්පැන් පූජා කළපු අපේ ජීවිතය තුළ මගේ ජීවිතය තුළ මේ සසර පටන් කරගත් අනන්ත කුසල ශක්තිය සත්‍ය ක්‍රියාවක් බලයටම පත් වෙමින් ඔබට ඔබේ ජීවිතේට සිතක් වේවා සාන්තියක් වේවා යහපතක්ම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි මේ උතුම් සත්‍ය ක්‍රියාවත් සමග අද අප බලාපොරොත්තු වෙනවා ඔබට ඔබේ ජීවිතේ පිළිබඳව
ඉතාමත්ම අවබෝධයක් ඇති කරගන්නට යථාර්ථයේ තේරුම් ගන්න අවශ්‍ය කරන ධර්ම මාර්ගය කියලා දෙන්න. පින්වත් ඔබ සිළු දිනාටම අප ගිය සතියේදී ඔබට ඔබේ සිත තුළ පවතිනා වූ සංඥාව පිළිබඳව අපි සඳහන් කළා. අදත් ඒ කාරණාවකටම සම්බන්ධ වන ධර්ම කාරණාවන් ඉතාමත්ම සරල ආකාරයකට තේරුම් ගන්න පුළුවන් ආකාරයකට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් ආකාරයකට ප්‍රඥාව වඩා වර්ධනය කරගන්න අවශ්‍ය කරන මඟ ඔබට මා යදින්ද කැමැති. ලෝකයේ ගැන බලන්ට ජීවිතයේ ගැන බලන්ට හොඳම කාල පරිච්ඡේදය තමයි අප ඇස් ඉදිරි පිටම මේ මොහොතේදී මත වෙලා තිබෙන්නේ. මා දන්නවා මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත බොහෝ දිනෙකුගේ ජීවිත රැකවරණය ලැබිලා තිබෙනවා. එහෙත් සමහර ඇත්තන්ගේ නිවස්වල මේ මොහොත වෙන විටත් කොවිඩ් වසංගත තත්ත්වයට පත්වෙච්චි රෝගියන්ට ගොදුරු වෙච්චි පිරිසොබේ නිවසේම ජීවත්වන බව අපි දන්නවා. ඒ නිසාම අපි මුලින්ම සත්‍යක්‍රියාවක් කළේ සියලු රෝගීන් සුවපත් වේවා කියන හැඟීමෙන් යුක්තව. එපමණක් නොවේ පින්වත්නි, මේ වෙන විට දහස් ගණනක් රෝහල්ගත වෙලා මේ රෝගී කාර්ග තත්ත්වයට පත් වෙලා සමහර ඇත්තෝ ඉතාමත්ම දැඩි අසීරුතාවට පත් වෙලා ඒ අය ප්‍රතිකාර ලබන අවස්ථා තිබෙනවා. හෙට දවසේදී අනිද්දා දවසේදී ලබන සතිය වෙනකොට තව කීයෙන් කී දෙනෙක් නම් මේ රෝගකාරක තත්ත්වයට පත් වෙන්න ඉඩකඩක් තිබෙනවාද? මේ රෝගකාරක තත්ත්වය මේ ස්වභාවය අපි කිසිම කෙනෙකුට මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ට වැළකී හැකි කාරණාවක් නෙමෙයි. රෝගයන් කියන දේ කාටත් පොදු ධර්මතාවක් තමයි. නමුත් පින්වත්නි, අපි තේරුම් ගත යුතු වෙනවා වෛද්‍ය උපදෙස් වලට අනුකූලව අපේ සොයන් විනයක් ඇති කරගත්තොත් අපට පුළුවන් අපේ රෝගකාරක තත්ත්වයන් මේ මොහොතේදී බොහෝ දේවල් වළක්වා ගන්නට. සමහර වෙලාවට අපේ තියෙන නොසලකිල්ල නිසාම සමහර දේවල් සිදු වෙනවා. නමුත් භික්ෂුන් වහන්සේලා විදියට අපට ඔබේ බොහෝ කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න සිදු වෙනවා. එනිසා විවිධ කටයුතු වල සම්බන්ධ වීමේදී අද මේ මොහොත වෙන විට රටේ බොහෝ තැන්වල ස්වාමින් වහන්සේලා රෝගකාරක තත්ත්වයන්ට පත් වෙලා සිටිනවා. සමහර වෙලාවට උන්වහන්සේලාට පවා රෝහලක ඇඳක් ගන්න බැරි තරමටම මේ රෝගීකාරක තත්ත්වයට ගොදුරුලා තියෙන බව ඔබ ඉතාමත් හොඳින් අවබෝධාරණයෙන් තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා පින්වත්නි, වඩා වැඩි වැඩියෙන්ම ඔබේ නිවසේ සිට විශේෂයෙන් උදේ හවස පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා කරමින් එපමණක් නෙමෙයි තෙරුවන්ගේ ආශිර්වාදයේ ළඟා කරගනිමින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන රැකවරණය වැඩි වැඩියෙන්ම ළඟා කරගත යුතු බව ඔබට ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ඕනෑකමකින් යුක්තව තුන්හිත පහදාගෙන මේ මොහොතේදී මා ඔබට අවධාරණය කරනවා. ජීවිතය ගැන ලෝකය ගැන බොහෝ දේවල් හිතන්ට හොඳම ඉඩකඩක් තිබෙන කාලයක් බව මා ඔබට සඳහන් කළා. අප දන්නවා දෙනියයි ප්‍රදේශයේහි අපේ ධර්මයේ ශ්‍රවණය කරන අම්මා කෙනෙක් අපට සඳහන් කළා ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්චි ධනවත් පුජ්‍යලෙක් මරණයට පත් වුණා. සාමාන්‍ය කාලවක්වානුවක නම් ඒ අභාවයට පත් වෙච්චි පුජ්‍යලයාගේ මරණයට අවසන් ගෞරව දක්වන්නට දහස් ගණනක් මිනිස්සු ඒක රාසි වෙනවා. නමුත් කිසිබිකුගේ ආචාර සමාචාරයක් නැතුව ඒ මරණය සිද්ධ වුණා. ඒ අවසන් කටයුතු සිද්ධ වුණා. මේක ලෝකේ අපි හැමදෙනාටම පොදු ධර්මතාවක්. හෙට මා අපවත් වුණත් සමහර වෙලාවට දහස් ගණනක් මිනිසු අපව බලන්ට දකින්ට ඒ වෙනින් කම්පා වෙන්න පිරිසක් නැහැ. අපේ තත්ත්වය ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙනයි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ. සමහර ඇත්තන්ට තමන්ගේ ජීවිතයේ තුල බොහෝ මිල මුදල් තිබුණත් ධනීය බලයේ ශක්තිය තිබුණත් මේ වෙලාවේදී අපි දන්නවා ඉතාමත්ම අසරණ තත්යකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, ලෝකයේ ගැන ජීවිතයේ ගැන හිතන්න කල්පනා කරන්න හොඳම ඉඩකඩක් අපිට උදා කරලා දීලා තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මේ ලෝකයේ තුල ජීවත් වන බොහෝ දෙනෙක් සම්මුතිය කියන ලෝකයේ තුල අවිද්‍යාවට පත් වෙලා ඔවුන් එහි මුලාවට පත් වෙලා ජීවත් වෙනවා. අවිද්‍යාවට පත්ච්චි ඒ වගේම මුලාවට පත්ච්චි ලෝකයක් තුල ඇත්ත ඇතිසතියෙන් දකින්ට මිනිසුන්ට හැකියාවක් ඇත්තේ නැහැ.
තමන්ගේ ජීවිතේ පුරාවටම ලෝකේ පුරාවටම පවතින ධර්මතාව කුමක්ද කියලා කියන එක බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ සොයන්නට කල්පනා කරන්නේ නැහැ. ජීවිතේ යමක් සිද්ධ වුණාට පස්සේ තමයි අපට අපි ගැන යම් ආත්මනුකම්පාවක් ඇති වෙන්නේ. ජීවිතේ සමහර වෙලාවට කරදර බාධක ඇති වුණාට පස්සේ තමයි අපි බොහෝ වෙලාවට පසුතැවිලි ලක් වෙන්නේ. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදිච්ච කාරණාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ තුළ මෙන්න මේ කියන වචන කීපය ඉතාමත්ම හොඳින් තමන්ගේ මනස තුළ අවධාරණය කරගෙන ජීවත් වෙන්න කියන එක භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කළා. ඒ වචන කීපේ තමයි ජරාවත් ව්‍යාධියත් මරණියත් කියලා කියන කාරණාව. ජරාවත් ව්‍යාධියත් මරණියත් කියලා කියන කාරණාව නිරන්තරයෙන්ම අපට අපේ මනස තුල රඳවාගෙන ඒකන අවබෝධයක් ඇති කරගෙන ජීවත් වෙන්න කියන එක භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ. ඒ තුල තමයි මිනිස්සුෙකුට ජීවිතයේ තුල ඇත්ත ඇතිසැටියෙන් අපට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ජරාවත් ව්‍යාධියත් මරණියත් නොදකින මිනිස්සු ලෝකයේ තුල මුලාවටපත් වෙනවා, කලබලයටපත් වෙනවා, අඬනවා, වැළපෙනවා, ශෝකයටපත් වෙනවා, ඒ වගේම නොයෙක් ආකාරයේහි ගහ මරා ගැනීම සිදු කරනවා. අකුසලයන් රාශියක් සිදු කරගන්නවා. හේතුව මොකද? මේ මුලාවටපත් වීම නිසා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනා ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු තොයි කාකරේ මත්තිමට ලක් වෙලා සිටින්නේ. ඒ මත්තන ස්වභාවය කිව්වහම සමහර ඇත්තන් ධනිය නිසා මත් වෙලා, සමහර ඇත්තන් කුලිය නිසා මත් වෙලා, සමහර ඇත්තන් තමන්ගේ තනතුරු තාන්නමාන ආදී නිසා මත් වෙලා, සමහර ඇත්තන් තමන්ගේ දුවදරුවන් නිසා මත් වෙලා. ඒ නිසා මත්ත්‍චි ලෝකයක් තුළ නිරන්තරයෙන්ම අපට සඳහන් කරන්නට යෙදුනේ අපේ ජීවිතයේ තුළ ඇත්ත ඇතිසැටියෙන් දකින්න. මේ මත්තන ලෝකයේ තුල හැම දෙයක්ම බොරු. ඒවා ඔබව මුලාවටපත් කරන දේවල්. සමහර ඇත්තන්ගේ ජීවිතයේ තුල මේ මත් වීම මදයටපත් වීම, යොබ්බන මද, ආරෝග්‍ය මද, ජීවිත මද, මේ ආදී වශයෙන් අපි නොඑක ආකාරයේ මදයන් පිළිබඳව සඳහන් කරනවා. ඔබ දන්නවා යොබ්බන මද ඔබට ඔබේ ජීවිතයේ තුල තරුණ කාල පරිච්ඡේදයේ ගත වෙනකොට ඔබට ඒ තරුණකම නිසාම ඇතිවිච මානියක් තිබුණා. තරුණ අවදීදී ජීවත් වෙනකොට ඒ තරුණ කාල පරිච්ඡේදයේ තුල අපිට පේනවා අපි කිසි කෙනෙකුටත් යටත් වන්නේ නැහැ. අපි කිසි කෙනෙකුටත් නම්ම ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඕනෑම දෙයක් කරන්න ශක්තිය තිබෙනවා. ඒක යොබ්බන මන්ද යව්වන මන්දයක්. නමුත් යව්වන මන්දේටත් යොබ්බන මන්දේටත් අපට පේනවා මේ වසංගත කාල පරිච්ඡේදයේ තුල බොහෝ දෙනෙක් ගොදුරු වෙනවා. සමහර වෙලාවට ජනමාධ්‍ය වලින් අපට දැක ගන්නට නොලැබුණත් පින්වත්නි, සමාජ මාධ්‍ය තුළ අපිට පේනවා දවසින් දවස මොහොතින් මොහොත මේ ධර්ම දේශනාව සිදු කරන මොහොතේදී අපේ ඇස් දෙකට දකින්ට ලැබුණේ යෞවන කාලයේ දරුවන් අද මේ රෝගීකාරක තත්ත්වයට ගොදුරු වෙලා මරණයට මියදෙන මොහොත. ඒ නිසා යොබ්බන මදයක් අපට අපේ ජීවිතය තුළ තිබුණාට අපි දකින්න බලන්න ඕනේ ජීවිතය තුළ ජරාවටත් ව්‍යාධියටත් මරණයටත් පත්වන ස්වභාවය. ආරෝග්‍ය මදි කියලා කිව්වේ සමහර වෙලාවට අපට ලෙඩක් දුකක් නැතුව බොහෝ වෙලාවට ජීවිතේ ගත වුණා. සමහර ඇත්තන්ට කිසිදු ආකාරයක නිදන්ගත රෝගයක් පාත් තිබුණේ නැහැ. ඔබ දන්නවා සමහර වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ පිරිසක් ඇතැම් වෙලාවට ඔබට රෝගකාරක තත්ත්වයන් තිබෙනවා. ඔබට හෘද ආබාධයක් වෙන්න පුළුවන්, අධික රුධිර පීඩනය වෙන්න පුළුවන්, දියවැඩියා වෙන්න පුළුවන්, පිළිකා වගේ රෝගකාරක තත්ත්වින් ඔබ පිළිනව වෙන්න පුළුවන්. ඔබ ලෝකයේ තුල මෙවැනි රෝගකාරක තත්ත්වයකට පත් වුණාට පස්සේ ඔබට මෙතුවක් කාලයක් ඔබට දැනුනේ ඔබ තමයි එකම රෝගී පුජ්‍යලයා. ලෝකයේ ජීවත් වන අනිකු සියලු දෙනාම නිරෝගී මිනිස්සු යයි කියලා ඔබට හැඟිච්ච අවස්ථා තියෙන්නේ. සමහර ඇත්තන් හොඳට ක්‍රියා කරනකොට ඔබ රෝගී තත්ත්වයකට පත්ලා ඉන්නකොට අනේ මට මගේ දේවල් කරගන්න බැහැ, ඒ අය වගේ මට කටයුතු කරන්න බැහැයි කියලා ඔබේ සිතට පසුතැවිල්ලක් කම්පනියක් ඇතිවෙච්ච අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් අපිට පේනවා ඔබට වඩා සමහර ඇත්තන් රෝගී තත්ත්වයට පත් වෙලා, නිරෝගීව හිටපු මිනිස්සු ඉතාමත්ම ඉක්මනින් රෝගී තත්ත්වයකට පත් වෙලා. ඒ නිසා පින්වත්නි, ඒ ඇත්තෝ රෝගී තත්ත්වයකට පත් වුණා පමණක් නෙමෙයි
දවස් කීපයක් ඇතුළත එයතු මරණයට පවා මියදිත්‍ය අවස්ථා තියෙනවා. ඒ නිසා ආරෝග්‍ය මදී නිරෝගීකම කියලා කියන එක මිනිසුන්ගේ මදයක් තමයි. හැබැයි අපි දකින්න උනේ නිරෝගීකම කියලා කියන එක හැමදාම පවතින ධර්මතාවක් නෙමෙයි. ජීවිත මද කියලා කියන්නේ බොහෝ වෙලාවට මිනිසු තමන්ගේ සිහි මුලාවකින් යුක්තව ජීවත් වීම සඳහා සදාකල්ම ජීවත් වීම සඳහා මිනිසු උත්සාහ කරනවා කල්පනා කරනවා. අපට පේනවා අපේ යෞවන මදේ නැති වෙනකොට අපේ ආරෝග්‍ය මදේ නැති වෙනකොට ජීවිත මදේ නැති වෙනකොට අපිට ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්නට බැරි වෙනකොට අපේ ජීවිතය තුළ නොයෙක් දුක් දොමනස්යන්ට පත් වෙනවා. මිනිස්සු ඒ නිසා සිහි මුලාවට පත් වෙනවා. ඒ නිසාම අසහනයට පත් වෙනවා. කම්පණයට පත් වෙනවා. සිත්වල වලට පත් වෙනවා. බලාපොරොත්තු කඩවීමට ලක් වෙනවා. දුක් පීඩා වැඩි වෙනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනිය කියලා කියන්නේ පින්වත්නි අදටත් ඔබට ඔබේ ජීවිතයේ තුල මොනතරම්නම් සමීප විමක් ජීවිතය තුල ඇති කරනවාද මා මේ සදහන් කරපු දුක්ඛ සත්‍යයකට අදාළ වෙන බොහෝ කරුණ කාරණාවන් ඔබට ඔබේ ජීවිතය තුල තිබෙනවා ඔබ සමහරලට නිරෝගීව ජීවත් වුණත් මේ මොහොතේදී ඔබේ ජීවිතය තුලත් ඔබ එක්තරා ආකාරයකට සිහි මුලාවට පත් වෙච්චි අසහනකාරී ස්වභාවකින් යුක්තව සිටිනවා කම්පණයකට පත් වෙනවා සිත්තැවුල් ඇතිවිලා තිබෙනවා ජීවිතේ සමහර වෙලාවට බොහෝ බලාපොරොත්තු කඩවිච්ච අවස්ථාවක් තිබෙනවා අපට තව දවස් ගණනාවක් මාස ගණනාවක් කොච්චර කාලයක් මේ විදිහට ජීවිතේ ගත කරන්න වෙයිද අපේ ඉන්න නෑදෑයන් හිතවතුන් දූපතුන් අම්මලා තාත්තලා අපි වත්තරලා දාලා යනකොට ඇයි මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ යයි කියලා කියන කාරණාවත් ඔබට එක්තරා ආකාරයකට කෙනෙකුට මේ මොහොතේදී ජීවිතය තුල දැනෙන්න පුළුවන් පින්වත්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඔබ ජීවිතයේ යම් තාක් කාලයක් ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණාද ජීවිතේ මොකක්ද කියලා කියන එක තේරුම් ගන්න පුළුවන් කාලයේ ඉඳලම ඔබ දකින්න කියලා කිව්වා මේ ජීවිතයේ තුල අපි ව්‍යාධියට ඒ වගේම ජරාවට මරණයට පත්වන ස්වභාවය ඒ නිසා මිනිස්යාගේ ජීවිතයේ තුල ක්‍රමයෙන් ක්‍රමයෙන් වයෝවෘද තත්ත්වයට පත් වෙනකොට අපේ ශරීරය තුල තිබෙනා වූ මේ අබල දුබලතාවන් ගොඩනැගෙනකොට තමන්ගේ දේවල් තමන්ටම කරගන්න බැරි වෙනකොට මේ තත්ත්වය ඔබ දකින්න කියලා කිව්වා කල්ලිතුම දකින්න කිව්වා රෝගකාරක තත්ත්වයන්ට සෑම මිනිසියෙක්ම ගොදුරු වෙනවා යයි කියලා කියන කරනාව කල්ලිතුම දකින්න කිව්වා ලෝකයේ තුල ජීවත් වෙන සියලු දෙනාම ජීවිතයේ කෙලවර මරණයේ බවට පත් වෙනවා මේ කෙලවර මරණීය බවට පත්ුණේකින් නිවීමක් ඇති වෙන්නේ නැහැ. නැමතත් මනුෂ්‍යයා සංසාරයේ තුල ගමන් කරනවා. ඒ නිසාම සසර ගමන කියලා කියන්නේම ඔබට එක්තරා ආකාරයකට දුක් ගොඩකට අපි උරුමකම් කියනවා. නමුත් මේ අතරතුර ධර්මයේ හොඳට අවබෝධ කරගත්ත, ධර්මයේ රැකවරණේ ළඟා කරගත්ත සමහර ඇත්තන් බොහොම සන්තෝෂෙන් ජීවිතය ගත කරනවා. ඒ නිසා මේ ධර්මයේ ඔබට කියලා දෙන්නේ බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන්න. අඬන්ට වැළපෙන්න ශෝක කරන්න කම්පණයකට පත් වෙලා ඔබ සිහි මුලාවිච්ච මිනිසෙක් බවට පත් වෙන්න නෙමෙයි. බාගිතුන් මහන්සිය අපට අවධාරණය කළේ සතියෙම ජීවත් වෙන්න. සති සමපජඤ්ඤ ජීවිතේ තාමත්ම වැදගත් වෙනවා. හොඳ සිහි කල්පනාවත් නුවණත් ඔබට අවශ්‍ය වෙනවා. හොඳ සිහි කල්පනාවත් නුවණක් තියෙනකොට ඔබ අඬන්ට වැළපෙන්න ශෝක කරන්න කම්පණයකට පත් වෙන්න උත්සාහ කරන්නේ. ඔබ ජීවත් වෙන්නේ පැල්පතේද? ඔබ ජීවත් වෙන්නේ මාලිගාවකද? ඔබ ජීවත් වෙන්නේ විදේශ රටකද ඔබ ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන ස්වභාවයේ தત્ත්වය තුල ඔබ හොඳට තේරුම් ගන්නට මේ ඇත්ත தત્ත්වය මේ යථාර්ථය දැකීමෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඊටමත් වටිනවා ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා එදිනදා ජීවිතය තුල දකින්න බොහෝ දේවල් අපට දකින්න කියලා කිව දේව දූතයන් හැටියට ඔබ දන්නවා මහලු මිනිසුන් අපට ජීවිතය තුල මුණ ගැහෙනවා රෝගීන් අපට මුණ ගැහෙනවා මලසිරුරු මුණ ගැහෙනවා මොනතරම්නම් මලසිරුරු ප්‍රමාණයක් මේ දිනවල ඒ මృత සයනාගාරවල කොච්චර තියෙනවද කොච්චර ආදාහන කිරීම කටයුතු වල ලක් කරනවද සමහර වෙලාවට ගොඩ ගහලා තැන් තැන් වල දරමිටි වගේ ගොඩ ගහලා මේ සියලුම දේවල් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න දුනේ ඒව අපිට දේව දූතයන් හිට සඳහන් කළා ඒ දේව දූතයන් හිට සඳහන් කළේ කුමක් නිසාද මේවා කල් ඇතුවම මේ ඉරණමක් අපටත් අපේ ජීවිතය තුළ ඇති වෙනවා යයි කියලා කෙනෙක් අවබෝධ කරගන්න කියලා කිව්වා. මේ අවබෝධයේ තුල මිනිස්සෙක් ජීවත් වෙනකොට එයාට ඉතාමත්ම හොඳින් තේරෙනවා අපි මේ ජීවත් වෙන ලෝකය කියලා කියන්නේ
හැම මොහොතකදීම ජාතියට ජරාවට ව්‍යාධියට මරණයට පත්වන ලෝකයක් තුල නේද අපි මේ ජීවත් වෙන්නේ ජාතියට ජරාවට ව්‍යාධියට පත්වන මේ ලෝකයක් තුල නේද අපි මේ ඇඳීම් බැලපින් ශෝක කිරීම සියල්ලක්ම සිද්ධ කරන්නේ එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ සංසාර ගමන නිවා කරන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යදුනා මේ ලෝකයේ තුල ජීවත් වෙන කිසිම මිනිසෙකුට තමන්ගේ ජීවිතයේ තුල සමහර කාරණාවන් තිබෙනවා ඒ කාරණාවල කිසිම කෙනෙකුට අඩුබතරමින් ස්වාමින් වහන්සේ නමකටවත් ශ්‍රමණේකටවත් බ්‍රාහ්මණේකටවත් ඒ වගේම දෙවියෙකුටවත් මාරයාටවත් මේ කිසිම කෙනෙකුට ඒ කාරණාවලින් ගැලවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කිසියම් කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් මම හැමදාමත් මේ ආකාරයකටම ජීවත් වෙනවා හැමදාමත් එකම විදිහට ජීවත් වෙනවා මගේ ශරීරය දිරන්නේ නැහැ එහෙම කියලා කිසිම කෙනෙකුට මේ ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කිසියම් කෙනෙක් හිතනවා නම් මට කවදාවත් මගේ ජීවිතේට ලෙඩක් ඇති වෙන්නේ නැහැ එහෙම කිසිම කෙනෙකුට ලෝකයේ තුල ජීවත් වෙන්න බෑ කිසිම කෙනෙකුට මම වයසට යන්නේ නැහැ කියලා කෙනෙක්ගේ යුක්තව ජීවත් වෙන්න බෑ කිසිම කෙනෙකුට මරණයටපත් නොවි මට ජීවත් වෙන්න පුළුවන් යයි කියලා කිසිම කෙනෙකුට එහෙම හැකියාවක් ඇත්තේ නැහැ මේ ලෝකේ කොතනකට ගියත් කොයි තැනකට ගියත් එයාට මේ ධර්මතාවට මුණ පාන සිද්ධ වෙනවා ඔබ ලංකාවට ගියත් ඒ වගේම වෙනත් විදේශ රටකට ගියත් මේ කිසිම තැනකින් ඔබට මේ ධර්මතාවලින් ගැලවෙන්නට හැකියාවක් ඇත්තේ නැහැ ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට ඉදිච්චි හරි අපූර්ව කාරණාවක් තිබෙනවා ඊ අපූර්ව කාරණාව තමයි අංගුත්තර නිකායේ තිකනිපාතයේ දැක්වෙන අමාතා පුත්ති කියන සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යදුනා පුතාට මව රැක ගන්න බෑ මවට පුතා රැක ගන්න බෑ මේක ඇත්ත ඔබට අප නිරන්තරයෙන්ම දේශනාවලදී පැහැදිලි කරන්නේ සමහර ඇත්තන් සඳහන් කරන්නේ ඔබ මට අයිති මට ඔබ අයිති නතුම කියන සූත්‍ර දේශනාවේදී අපිට පැහැදිලි කිරීමක් කරනවා සමහර ඇත්තු සඳහන් කරනවා ඔයා මගෙත් එක්ක හැමදාම ජීවත් වෙන්න ඕනේ මම ඔයත් එක්ක හැමදාම ජීවත් වෙනවා නමුත් භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ මෙහිම කියන මෙහිම හිතන මිනිසු ඒතු පෘතජ්ජන මිනිසු මුලාවට පත්ච්චි යැත්තු මට අයිති නෑ ඔබ ඔබ මට අයිති නෑ මට මංවත් අයිති නැති වෙනකොට මේ ලෝකයේ තුල මම හදාගත්ත ගොඩනගාගත්ත සකස් කරගත්ත සංස්කාර ධර්මයන් විදිහට අපි සකස් කරගත්ත දේවල් සමහර වෙලාවට විවල් දරුවල් ඉඩකඩම් යාන වාහන මිල මුදල් ඔබේ දරුමල්ලන් මේ කිසිම කෙනෙක් මේ ලෝකයේ තුල ඔබට අයිති නැහැ ඔබට ඔබවත් නැති වෙනකොට මේ ලෝකයේ තුල කොහොමද අපි තවත් කෙනෙකුට අපි අයිතිවාසිකම් කියන්නේ බලන්ට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්ට යතුනා මේ ලෝකේ ඔබ මට අයිතියයි කියලා මිනිසු මුලාවටපත් වෙනකොට මට අයිතියයි කියලා කියනවා නමුත් කිසිම කෙනෙක් මේ ලෝකේ අපිට තවත් කෙනෙකුගේ ජීවිත ගැන අයිතිවාසිකම් කියන්න බෑ දරුවෙක් සමහර වෙලාවට වයසට යනකොට එහෙම නැත්නම් යා ලෙඩ වෙනකොට අම්මට කියන්න බෑ පුතේ ඔයා ලෙඩ වෙන්න එපා මම ලෙඩ වෙන්නම් කියලා අම්මා තාත්තා ලෙඩ වෙනකොට දරුවන්ට කියන්න බෑ අම්මා තාත්තා ලෙඩ වෙන්න එපා මම ලෙඩ වෙන්නම් කියලා අම්මා තාත්තා මරණයට පත් වෙනකොට කිසිම දරුවෙකුට කියන්න බෑ අම්මා තාත්තා මරණයට පත් වෙන්න එපා ඒ වෙනුවෙන් මම මැරෙන්නම් කියලා දරුවෝ මරණයට පත් වෙනකොට අම්මට තාත්තට කියන්න බෑ පුතේ මැරෙන්න එපා ඒ වෙනුවෙන් මම මැරෙන්නම් කියලා බලන්ට සමහර වෙලාවට රෝහල් ගත වෙලා මියදෙන අම්මලා තාත්තලා දරුවන් සහෝදර සහෝදරියන් දකිනකොට සමහර ඇත්තන්ට හිතෙනවා අනේ පුතේ මැරෙන්න එපා අනේ අම්මා තාත්තා මැරෙන්න එපා සහෝදරි සහෝදරි මැරෙන්න එපා ඒ වෙනුවෙන් මම මැරෙන්නම් ඔබ කොච්චර හිතුවත් ඒ දේ කරන්න හැකියාවක් ඇත්තේ නැහැ ඒ නිසා ලෝකේ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණත් තවත් කෙනෙක් වෙනුවෙන් ඇපෙවෙන්ට කැපෙවෙන්ට මේ කිසුත් දෙයකට හැකියාවක් ඇත්තේ නැහැ ඒ නිසා ඔබ දකින්ට මේ ලෝකයේ තුල මොනතරම් අවිනිච්ඡ සහගත ස්වභාවයක් තියෙනවද මේ අවිනිච්ඡ සහගත ස්වභාවය තුල මොනතරම්නම් අපට අපේ ජීවිතයේ ගැට ගැසීම් වලට ලක් වෙලා තිබෙනවද අපි අඬන එකත් වැළපෙන එකත් ශෝක කරන එකත් ජීවිතය තුල සාමාන්‍ය දෙයක් ඒ සාමාන්‍ය පෘථජන මිනිසයාගේ හදවතට වඩා තදින්ම දැනෙන කාරණාවක් ජීවිතයේ සමහරලාට බොහෝම සමීපතම හිටපු පුච්චලයන් ඔබ වත්තල දාලා ගියාට පස්සේ ඒ කම්පණිය තාමත් ඔබට ඔබේ හදවතේ දැනෙනවා ඒ හදවතේ වේදනාව දැනෙනවා
සමහර වෙලාවට මරණයට පත්විච්ච ඇත්තන්ගේ ඇඳුම් පැළඳුම් සහ නොයෙකුත් දේවල් අරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ සමහර ඇත්තන් ඒව දෙස බලමින් ඒ වගේම හූල්ලමින් ජීවිතේ ගත කරන අවස්ථා තිබෙනවා මොන තරම්නම් අපට අපේ ජීවිතය තුළ බැඳීමක් තිබෙනවාද මේ බැඳීම කොච්චර කාලයක් පවතිනවාද කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ මැරිච්ච කෙනාගේ ජීවිතය තනින් අවසන් නමුත් ජීවත්වලා ඉන්න ඔබටයි සති සම්පජඤ්ඤය ඊටමත් වැදගත් වෙන්නේ ඇයි අපිට මෙහෙම වෙන්නේ මෙන්න මේ කියන කාරණාව මා ඔබට ගිය සතිත් සඳහන් කළා මේ ජීවිතය තුළ සමහර වෙලාවට අපි ඇති කරගන්නා වූ සංඥාවන් බැඳීම් සහගත ස්වභාවයන් මේ බැඳීම් සහගත ස්වභාවයන් වල තිබෙනා වූ අනිත්‍යතා ස්වභාවය අපි දකින්නේ නැහැ අපි ගන්නා හුස්ම රැල්ලක පවා මේ අනිත්‍යතා ස්වභාවය දකින්න ඕනේ ආනාපාන සතියට ගියත් අපි ආනාපාන සතිය තුළ ඒ ධර්මතාව අපි දකින්න ඕනේ හුස්ම රැල්ලක් ඉහළට අරගෙන ආපෝසරියක් පිට කරන වෙලාවේදී ආස්වාසිය ප්‍රස්වාසය පින්නති ප්‍රස්වාසය නිමේ වචනේ ප්‍රස්වාසය ආස්වාසිය ප්‍රස්වාසය හුස්ම ගැනීමක් පිට කිරීමක් තුලම අපි මේ අනිච්ච සංඥාවන් දකින්න උනේ ඒවත් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ චිත්තක්ෂණියක් තුල ඇති වෙන ලෝකයේ තුල මේ ධර්මතාව තේරුම් නොගත්ත නිසා තමයි අපිට අයිති නැති ලෝකයකට අපි සිළු දෙනම අපි අයිතිවාසිකම් කියන්නේ ඒ අයිතිවාසිකම් කියන නිසාම ජීවිත එක්තරා ආකාරයකට සිරකුරුවක් බවට පත් වෙලා අද ඔබට මා මේ දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨය තුලත් භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ ඒ කාරණාවමයි නතං දල්ලං බන්දනමාහු දීරා යදාස යං දාරුජ්ජං පබ්බජංච සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේසු චයාපීකා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසු විවිධ බන්ධනට අහුවෙලා තිබෙනවා ඔබ මේ ජීවිතයේ තුල බන්ධනයකට අහුවෙලා තිබෙනවා ඔබ මහිතන්ඩ ඔබවම සමහර වෙලාවට හිතන අවස්ථා තියෙනවා මට මගේ ජීවිතයේ තුල කවරම කාලයකවත් නිදහසක් ඇත්තේ නැහැ ජීවිතේ සමහර වෙලාවට යවවන කාලයේදී මැදි වයසේදී ඔබ හිතුව කල්පනා කළා මට අහවල් අහවල් කාල පරිච්ඡේදයේ තුලදී මට නිදහසක් තියෙවි කියලා ඒ නිදහස ඔබට ඔබේ ජීවිතය තුල නැහැ නේද ඔබ සමහර වෙලාවට ඔබේ දරුවන්ගේ දෙමව්පියන්ගේ සහ අනිකුත් ඥාතීන්ගේ බොහෝ කටයුතු සිද්ධ කළා ජීවිතේ සැඳෑ සමය ගත කරන අම්මලා තාත්තලා වැඩිහිටි අය ඔබට දැනෙනව නේද ජීවිතේ තාමත් එහෙම නිදහසක් නැහැ කියලා ඔබ තාමත් ඔබේ ජීවිතය තුළ අරගලයක් කරනව නේද සමහර වෙලාවට අපට අපේ ජීවිතය ගැන කලකිරුණාට පස්සේ ඔබ ජීවත් වෙන තැනින් ස්ථානෙන් ඔබ කී ගමනක් යන්න කල්පනා කරලා තිබෙනවද දවස් ගණනාවක් තිස්සේ එක තැනක ජීවත් වෙනකොට ඔබටම දැනෙනවා මට දැන් මේ ජීවිතේ ඉපා වෙලා මේ නිවස තුළ ජීවත් වෙන එක ඉපා වෙලා මේ දරුවොත් එක්ක ඥාතීන් එක්ක හිතවත් අයත් එක්ක දෙමව්පියන් එක්ක සමහර වෙලාවට ජීවත් වෙන එක ඉපා වෙලා එනිසා මට ඔළුව හැරුණ අතක යන්න ඕනේ මට කොහේ හරි ගිහිල්ලා තැනකට ගිහිල්ලා නිදහසේ ජීවත් වෙන්න ඕනේ ඔබ එහෙම කියපු වාර සිතපු වාර අනන්තවත් ඔබේ ජීවිතය තුළ තිබෙනවා මේ මොහොතේදීත් ඔබට දැනෙන වෙති හිතෙන වෙති මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ Tamanගේ කන වැටෙනකොටම මේ අමා රසය මොනතරම් ජීවිතේ සුන්දරත්වයක් ගෙනත් දෙනවද ඔබටම දැනෙන වෙති හිතෙන වෙති මේ කාලයේදී මට කොහටද ගිහිල්ලා තනීම ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා පින්වත්නි ඒක ලේසියෙන් හිතුවට කල්පනා කළාට අපි අපේ ජීවිතයේ තුළ ඔබේ ආභ්‍යන්තරික ජීවිතයේ තුළ ඔබට යන්ට බැරිකමක් තිබෙනවා ඔබ ඔබේ සිත තුළ එක්තරා ආකාරයකට බැඳීම් ගොඩකට ඔබ යටත් කරලා තිබෙනවා ඔබ ඔබේ ජීවිතයේ තුළ එක්තරා ආකාරයකට සිරවීමකට ලක් කරලා තිබෙනවා මිනිස්සු ජීවිතයේ තුළ උත්සාහ කරන්නේම මේ සිරවීමෙන් අයින් කරගන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ මේ සිරවීම අයින් කරන්න මේ සිරගත් විචි ස්වභාවයේ අයින් කළාට පස්සේ ඔබට ඔබේ නිදහස ජීවිතය තුළ හොයාගන්න පුළුවන් ඔබ බලාපොරොත්තු වන ජීවිතයේ සුන්දරත්වය ඔබ බලාපොරොත්තු වන ජීවිතය තුළ තියෙන සැනසීම ජීවිතයට ළඟා කරගන්න පුළුවන් ඔබ තාමත් ඔබේ ජීවිතය හිර කරලා තිබෙන්නේ ඒ සිර කිරීම සිද්ධ කරලා තිබෙන්නේ වෙන කොහින්වත් නෙමෙයි ඔබව මානසික වශයෙන් ඔබ සිරවීමකට ලක් කරලා තිබෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්ට යෙදුනේම ඔබේ මනස ගැනමයි මේ ලෝකේ බාහිර වස්තුවල අපි දකිනවා මේ ඇති වෙන එක නැති වෙන එක මේ පවතින ස්වභාවය ඒ සියලු දේවල් තුල ඔබ දකින්න උනන්නේ ඔබේ ලෝකය ඔබේ මනස
මේ මනස මොනතරම්නම් ක්ලේශව බරිත තත්යකට පත් වෙලාද මොනතරම්නම් යම් යම් දේවල් වලින් ඔබ අල්ල ගන්න සිටිනවාද අපි එකට වචනයක් කියනවා නේද ධර්මයේ තුළු උපාදානිය කියලා මේ උපාදානිය කියන වචනය ඔබව දැඩි ලෙස සිර කිරීමට ලක් කරලා තිබෙනවා ඔබ හැම දෙයක්ම ජීවිතය තුළ ඔබ කරන්නේ මෙතුවක් කාලයක් ඔබ දන්පින් කටේතු සංසාරයේට මට මේ දුකින් නිදහස් වෙන්න ඕනේ මගේ රෝගී බව නැති කර ගන්න ඕනේ මේ ආදී වශයෙන් සිතපු බොහෝ සිතවිලි තුල ඔබ කරපු දන්පෙන් කටයුතු බොහෝ දේවල් තුල බණ භවනා තුල මේ ධර්ම දේශනාවන්ට දායකත්වයේ දැරීම මගින්ම ඔබ කරන්නෙම මේ දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා කියන චේතනාව ඒ දුක ඔබට ඔබේ ජීවිතය තුල ඇති කරන්නෙම ඔබව ඉත්‍රාකාරකිට සිර කිරීමකට ලක් කරලා තිබෙනවා ඒ තමයි සඳහන් කළේ උපාදානයි කියලා පින්වත්නි ඉස්සර කාලයේදී වඳුරන් අල්ලන්ට අවශ්‍ය කරන වැදි මිනිසු වඳුරු අල්ලගන්ට හරි ලස්සන උපක්‍රමයක් යදනවා ඒ උපක්‍රමයේ තමයි කුරුම්බ ගෙඩියක් කරගෙන ඒ කුරුම්බ ගෙඩියෙහි කට පුංචිවට කපලා පැත්තකෙලලා තිනවා වඳුරන් පැමිණෙනවා අත දානවා කුරුම්බ ගෙඩිය ඇතුළට මත දාලා වෙලා ලොඳ සම්පූර්ණයෙන් ගලව ගන්නවා ඔහුගේ අතින් ලොඳ ගොඩක් පිරීලා තිබෙනවා හැබැයි මේ වඳුරට අත එළියට ගන්න බැහැ ඔහු කැමති නෑ මේ ලොඳ ටික ඔක්කොම අයින් කරලා තමන්ගේ අත විතරක් ගන්නට ඒ නිසා ਉਹ පුළුවන් තරම් උත්සාහ කරන නමුත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ਉਹ හිරවීමකට ලක් වෙනවා. වැද්දන් නැවිලා බොහොම පහසුවෙන් වඳුරන් අල්ල ගන්නවා. ඒ නිසා ඒ වගේම අපට අපේ ජීවිතයේ තුල අපි හිතින් සමහර දේවල් ඉතාමත්ම තදින් අල්ලාගත්තට පස්සේ ඒ අල්ලා ගැනීමත් එක්කම අපි හිරවෙන්න හිරවෙන්න මායයට ඇවිල්ලා අපිව පරාජිතපත් කරන්න මාරයට ඇවිල්ලා අපිව විනාශ කරන් මාරයට ඇවිල්ලා අපි වඬවන්න ශෝකයටපත් කරන්න වේදනාවටපත් කරන්න බොහොම ලේසි හේතුව මොකද අපි එක්තරා ආකාරයකට අල්ලා ගත්ත බැඳගත් ගලව ගන්නට බැරි ඒ වගේම වඩාත් කැමැත්තින්ම කෑදරකමින්ම අල්ලා ගත්ත දෙයක් තිබෙනවා ඇයි වඳුරට එහෙම සිද්ධ වුනේ වඳුරට එහෙම සිද්ධ වුනේ ඕගී තිබිච්ච තණ්හාව නිසා ජීවිතේ නැති වුණත් මට මේ ලොඳ ටික ගන්න ඕනේ කියලා කෙනෙක් හැංගීම වඳුරට තිබුණා. ඒ නිසා වඳුරා මේවා එකක්වත් අත්හැරියේ නැහැ. ඔහුගේ තණ්හාව තිබුණා. ඒ තණ්හාව නිසාම තමයි ඔහු මේ දැඩි ලෙස ග්‍රහණය කරගත්තේ. ඒ නිසාමයි ඔහුට මේවා අත්හරින්න බැරි කමක් තිබෙන්නේ. පින්වත්නි ඔබ හිතන්න කල්පනා කරන්න ජීවිතයේ ඔබව බැඳ දාලා තිබෙන්නේ වෙන කිසිම දෙයකින් නෙමෙයි. තණ්හාව විසින් තල්ලු කරපු දෙයකින්. අල්ලගන්න ඕනෑයි කියලා කෙනෙක් හැංගීමේ යොක්තව මගේ යයි කියලා කෙනෙක් හැඟීමේ යුක්තව ඔබ අල්ලාගත් ස්වභාවය නිසාම තමයි ඔබට මේ දුක වේදනාව කනගාටුව මේ බොහෝ දේවල් ඇතිලා තිබෙන්නේ ඔබට තේරෙන්නේ නැ මේ සියල්ලක් තුළදීම මා අල්ලා ගන්න දේවල් වල මට වේදනාවක් කනගාටුවක් තියෙනවා මේ සියල්ලම යම් දවසකදී යම් මොහොතකදී අත්හැරලා දාලා සියල්ලම අත්හැරෙනවා යයි කියලා කියන්නේ හැඟීම ඔබට කිසිම වෙලාවකදී ඔබට ඇති වෙන්නේ නැහැ මේ අනවබෝධිය තිබෙන තාක්කල් ඔබට අනන්ත වෙලපින්ද සෝක කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේ අවබෝධිය තියෙන කෙනා බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. මේ අවබෝධිය තියෙන කෙනා තමන්ට ලෙඩක් දුකක් ඇති වුණත් ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වය ආවත් එයා බොහොම සන්තෝෂයෙන් ඒට මුහුණ දෙනවා. පින්වත්නි එය තමයි අපට අපේ ජීවිතය තුළ පුහුණුවක් විදිහට ඇති කරගත යුතු වන්නේ. එතකොට අපිට පේනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුණා සාරත් රත්ත මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චපේකා මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසු මණිකුණ්ඩලේසු නොඑක් ආකාරෙහි කාමභෝග වස්තුන් විදියට තිබෙන දේවල් වලට ඔබව ප්‍රියමනාපයයි කියලා සකස් කරගත්ත පිළිල කරගත්ත දේවල් ඔබේ මුතුමැණික් ආභරණ වෙන්න පුළුවන් රත්තරන් වෙන්න පුළුවන් මිල මුදල් වෙන්න පුළුවන් ගෙවල් දරවල් වෙන්න පුළුවන් ඔබ තුල තිබෙනා වූ සියලුම භාණ්ඩය ඔබ එකින් එක තෝරා බේරාගෙන බලන්ට ඔබ ගොඩ ගහගෙන තිබෙන දේවල් කොච්චර තියෙනවද කියලා ඔබේ කාමරේ ඇතුලේ කොච්චර ප්‍රමාණයක් ඔබ ගොඩ ගහගෙන තියෙනවද ඔබේ ඇඳ යට සමහර වෙලාවට කොච්චර දේවල් තිබෙනවද ඔබේ කබඩ් එක ඇතුලේ කොච්චර දේවල් තිබෙනවද ඔබව රැස් කරගෙන අල්ලාගෙන සිටින බොහෝ දේවල් වලට ඔබේ සිත තදින්ම බැඳගත් ස්වභාවයක් තිබෙනවා මේ තදින්ම බැඳගත් ස්වභාවය නිසාම ඔබට මානසික වශයෙන් විශාල අසහනකාරී ස්වභාවයක් ඇති වෙනවා මිනිසුන්ට ජීවිතයේ තුළ බොහෝ දේවල් බැඳෙන්න බැඳෙන්න බැඳෙන ප්‍රමාණය
සංඛ්‍යාත්මක වැඩි වෙනකොට ඇතිවෙන දුක ප්‍රමාණයත් ගොඩක් වැඩි කියලා ඔබට මතක ඇති විසාකාවට සඳහන් කළා. එක දරුවෙක් ඉන්නකොට එක දුකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නකොට දුක් දෙකයි. දරුවෝ 10ක් 15ක් ඉන්නකොට දුක් 10ක් 15ක්. මනුස්සකගේ ජීවිතයේ තුල එක භාණ්ඩයක් තියෙනකොට ඒ භාණ්ඩෙට එක දුකක් ඇති වෙනවා. ඒ භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙන්න දුක් ගොඩක් ඇති වෙනවා. කෙනෙකුට විශාල නිවසක් තියෙනකොට ඒ නිවස ඇතුලේ කාමර 5ක් 6ක් තියෙනකොට හැමදාමත් ඒ වතුපතු ගන්න ගියපුවම සමහර වෙලාවට ඔබ කියන දේ තමයි කොච්චරනම් අතු ගන්න ඕනද? පින්නත් අපිට පේනවා ක්‍රමෙන් ක්‍රමෙන් ඔබට දුක් ප්‍රමාණය වැඩි. ඇඳුම් 4ක් 5ක් තියෙන කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඇඳුම් 10ක් 15ක් 20ක් තියාගෙන ඉන්න කෙනෙකුට ඒ වඳින්නත් සෝදන්නත් පිරිසිදු කරන්නත් සෑහෙන කාලයක් ඇති වෙනවා. ඒ නිසා ඔබට පේනවා ඇති මේ අපි ඇති කරගන්න රැස් කරගන්න බොහෝ දේවල් තුල එකින් එක ප්‍රමාණය වැඩි වෙන්න අපට අපේ ජීවිතය තුළ මහා දුකක් වේදනාවක් කනගාටුවක් ඇති වෙනවා. අපි රැස් කරගත්ත පිළියල කරගත්ත බොහෝ දේවල් තුල අපට පේන්නේ නෑ මේවා ජරාවටපත් වෙලා යන්නේක. එහෙම නැත්නම් මේවා විනාශස් ස්වභාවයටපත් වෙලා යන්නේක පේන්නේ නැහැ. ඒ නිසා අපි ජීවිතය තුළ සාමාන්‍ය ජීවිතය තුළ තියෙන ස්වභාවයේ தත්ත්වය තමයි අපේ ඇස් දෙකින් යම් කිසි දෙයක් දැකලා ඒ දැකපු දේ පිළිබඳව නැවත නැවතත් හිතලා අපි සතුට වෙන එක. ඒ සතුට හැමදාමත් පවතියයි කියලා මිනිස්සු හිතනවා. తత్ర తత్రాభి నందిని අපි දකින්න දකින්න තැන අපි ඇලෙනවා. ඒ දකින්න දකින්න තැන ඇලෙන්න අපට යමක් සිහිපත් වෙන්නේ නැහැ. නමුත් අපි ඇලෙන තැන ඉතාමත්ම දැඩි මානසික වශයෙන් අපි සංඥාවක් විදිහට ගොඩනගා ගන්නවා. ඒ නිසා තමයි මිනිසුන් රසහනයක් තිබෙන්නේ. ඒ නිසා තමයි සමහර ඇත්තන්ට රාත්‍රී කාලෙදී නිින්ද යන්නේ නැත්තේ. ඔළුව නිදහස් කරගත්ත, මනස නිදහස් කරගත්ත බැඳීමක් නැති මිනිසුන්ට ඕනෙම තැනක නිදාගන්න පුළුවන්. බැඳීමක් තිබෙන, වේදනාවක් තිබෙන බොහෝ මිනිසුන්ට මොනතරම් රාජමාලිගාවක් හිටියත්, මොනතරම් සුඛෝභෝගී ඇඳක ඔබ සයිනේ වුණත් ඔබට නිින්දක් ඇත්තේ නැහැ. සුව නිින්දක් ඇත්තේ නැහැ. ඔළුව නිදහස් කරගත්ත, බැඳීම නිදහස් කරගත්ත මිනිසුන්ට ගස් යට පවා හරිම සුන්දරයි. එනිසා ලෝතර බුදුරජාණන් වහන්සේ අපට රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා මේ අදි වශයෙන් දේශනා කරන ඉදුනේ මිනිසුන්ගේ හිස් වෙච්ච ප්‍රදේශයක්. ඒ වගේම ගස් ගල් යට පර්වතයට හරිම සුන්දරයි, හරිම විවේකයි. මහා රහතන් වහන්සේලා මොනතරම්නම් ඒ වගේ තැන්වල ඉඳගෙන මේ නිරාමිස ප්‍රීතිය භුක්ති විඳින නැතිද? ඔබ දන්නවා පින්වත්නි, මම සේවය කරන්නේ රජරට විශ්වවිද්‍යාලයේ. අවුරුදු 20ක පමණ කාලයක් මම රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනීමේ කටයුතු කරනවා. මේ බොහෝ කාල පරිච්ඡේදයන් තුල මම මිහින්තලාවේ වැඳ පුදා ගන්නට යනවා. ශ්‍රී මා බෝධින් මහන්සී රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගන්නට යනවා. මිහින්තලාවට උදේ පාන්දරින් හිමිදිරි පාන්දරින් උදේ 6ට 6:00ට සමහරකට මම වන්දනාවට යනවා. ඇතැම් දවස්වලට වන්දනාවට යනකොට වටපිටාවේ ගස් කුලන් දකිනකොට, ඒ ගල් ගුහාමන් දකිනකොට මට දැනින්නෙම ආර්ය උතුමන් වහන්සේලා, මහා රහතන් වහන්සේලා මොනතරම්නම් නිරාමිස සුවයකින් යුක්තව, මොනතරම්නම් නිදහස් භාගින් යුක්තව උන්වහන්සේලා මේවල වැඩවාසය කරන්න ඇතිද? කිසිදු දෙයක් පිළිබඳව ඇල්මක් බැල්මක් නැතුව තමන් සන්තකව තිබිච්ච දේවල් සියලු දේවල් අත්හැරලා ඒ අත්හැරීම සිතින් අත්හරින්න පුරුදුකමක් තියෙන්න ඕනේ. කෙනෙකුට සමහර වෙලාවට අත්තරින්ට දහ ගමනක් හිතෙනවා. දෙන්දෝ නොදෙන්දෝ, දෙන්දෝ නොදෙන්දෝ, කවදාවත් දෙන්නේ නැහැ. දුන්නත් වැඩකුත් නැහැ, දීලත් පසුතැවලට සමහර ඇත්තන්පත් වෙනවා. ඒ නිසා යම් කිසි දෙයක් හිතකින් තමන්ගේ හිතින් අත්තරලා දාන්න පුළුවන් නම් තමන්ට හිතුණු වෙලාවෙදී මේ කටයුතු කරන්න පුළුවන් කොච්චර වටිනවද? ත්‍යාග සම්පත්තිය කියන එක, ත්‍යාගශීලී ගුණය කියලා කියන එක. මා සඳහන් කළේ මහා රහතන් වහන්සේලා ඒ සියලුම දේවල් තමන්ගේ දුවා දරුවන් ඥාතීන් හිතවත් අය මේ සියලුම දේවල් අත්හැරලා දාලා උන්වහන්සේලා මේ ගල් ගුහාව ඇතුලේ ඉඳගෙන මොන තරම්නම් සමාධි සුවයකින් යුක්තව පැය ගණනාවක් තිස්සේ, දවස් ගණනාවක් තිස්සේ ඒ සුවය විඳින්නට ඇති. ඒ මොන තරම්නම් මිහිරි බවක් තිබෙනවද? මොන තරම් නිදහස් බවක් තිබෙනවද? මොන තරම්නම් ඇලීමකින් ගැටීමකින් තොරව ජීවත් වෙනවද? එනසා ඔබට ඔබේ ජීවිතය තුළ උපාදානය කරගත්ත බොහෝ දේවල් තුළ හැමදාමත් ඇලීමත් ගැටීමත් එක්ක ජීවත් වෙනවා. අපි ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබව යම් කිසි දෙයක් උපයාගත්තොත් තමයි ඔබට කන්න බොන්න පුළුවන්කමක් තිබෙන්නේ. අනිකු සියලු දේවල් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා ඔබ රස්සාවක් කරන්න එපා කියන එක නෙමෙයි මෙතනදී කියන්නේ. ඔබ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ඒ දේ කරන්න අවශ්‍ය වෙනවා. ඔබ මේ බොහෝ දේවල් කරන අතරතුරේදී ඔබ මේ ධර්ම අවබෝධය ඇති කරගෙන
ක්‍රමයෙන් 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 මේ නිදහස් බව ඔබ සොයාගත යුතු වෙනවා. සිතින් ඇති කරගන්නා බැඳීම් වල තිබෙන අනිත්‍යතා ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ජීවිතේ මොනතරම් දේවල් තිබුණත් අන්තිමට ජීවිතේ තනිව මෝඩ දෙන්න සිදු වෙන්නේ. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පුත්තේ සුදාරේ සොචි අපේකා අපි දුවා දරුවන් එක්ක ඥාතින් එක්ක අපි කොච්චර බැඳීමක් තිබෙනවද? මොනතරම් බැඳීම් තිබුණත් ඒ බැඳීම් සියල්ලම ක්‍රමයෙන් කවදරි දවසක අපිට අත්හැරලා දාලා යන්න සිදු වෙනවා. බැඳීම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ බැඳීම තුළ දුකක් තියෙනවා මිසක් සතුටක් කවදාවත් නැත්තේ නෑ. බැඳීම පවත්වාගෙන යන්න ඒ තුළ දකින්න සියල්ලම අනිත්‍යතා ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා සිතින්ම ඔබට මේ කාරණාව අයින් කරගන්න පුළුවන් නම් සිත තුළ ඉතාමත් හොඳ මානසික ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්කමක් වෙනවා නම් පින්වත්නි ඔබ විශිෂ්ට මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කොරෝනා වසංගත කාල පරිච්ඡේදය තුළ ජීවිතයේ සමහර වෙලාවට බොහෝ දේවල් වල හිර වෙලා අපිට අනන්ත වැළපෙන ශෝක කරන්න තිබෙන කාල පරිච්ඡේදයක් තුළ ජීවිතයේ අසහනයට පත් වෙලා සමහර වෙලාවට රටේ ලෝකයේ සිදුවෙන දේවල් දිහා බලනකොට ඔබේ මනසට හැම වෙලාවක තුලදීම කම්පනයක් ඇති වෙන්නේ. රටේ ආර්ථිකය බැලුවත් දේශපාලන බැලුවත් මිනිසුන්ගේ ස්වභාවය බැලුවත් මේ හැම දෙයක් තුලදීම ඔබට ඔබ හිත කම්පණයකට පත්වන දේවල් සිදුවන්නේ. නමුත් පින්වත්නි ඒ සියලු දේවල් වලින් නිදහස් වෙච්ච ස්වභාවයක් ඇති කරගන්න නම් ඔබට ධර්මී රැකවරණයේ තිබෙනවා. ජීවිතේ සමහරලාට කොරෝනා වසංගත තත්ත්වය නිසා ඇඳකට වැටිච්ච ලෙඩෙකුට සමහරලාට බොහෝ දේවල් හිතෙනවා. තමන්ගේ ජීවිතය ගැන කම්පණයක් ඇති වෙනවා. දෙමව්පියන් දුව දරුවන් ඥාතීන් පිළිබඳව ඔවුන්ට හිතෙනවා දැනෙනවා. ඒ බොහෝ දේවල් තුළ ඔබට රැකවරණයක් විදිහට කිසිම කෙනෙක් ඇත්තේ නැහැ. බෙහෙතක් හේතක් ඇරෙන්නට කිසිවක් ඇත. ඒ බෙහෙතින් හේතුනොත් ඔබට ඔබේ හිත සුවපත් කරගන්න බැරි වෙන තැන ඔබට තියෙන ලොකුම රැකවරණය තමයි ධර්මීය රැකවරණය. එනිසා ධර්ම මානසිකාරය ඇති කරගන්නට අනිත්‍යතා දර්ශනීය දකින්න ජරාව ව්‍යාධිය මරණය කියලා කෙනෙක් දකින්න ඒ තුළ ඔබ කම්පණයකට පත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබ කරගත්ත මහා කුසල ශක්තිය ජීවිතේ මහා පෞරක් විදියට ඔබ හැම වෙලාවක තුලදීම කල්පනා කරන්න සිතන්න එයයි ඔබට ජීවිතේ නිදහස් බව ඇති කරන්නේ. එතකොට අපිට කිසිම දෙයකට බයක් සැකක් කම්පණයක් ඇති වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. මට රෝගී තත්ත්වයේ ඇති වුණත් නැති වුණත් මම බය නැහැ කියලා කියන හැඟීම ඔබට ඇති කරගන්න පුළුවන් නම් ඔබ මේ ධර්මීය තුල පිහිටපු විශිෂ්ටයෙක් බවට පත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි ඔබ සියලු දිනාටම නැවත නැවතත් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුල නොයෙක් ආකාරයේ ශාසනික පුණ්‍ය කටයුතු වලට වියතු සහ සම්බන්ධ වෙන බොහෝ තැන්වල එනිසා සියලු දේවල් මේ වෙලාවේ සිහිපත් කරන අපටත් නොයෙක් ආකාරයෙන් ශාසනික පුණ්‍ය කටයුතු වලට උදව්පකාර කරපු කරන දන්පින් පූජා කරන දන්පෙන් පූජා කරන ඔබ සියලු දිනාටමත් නැවත නැවතත් නැවත නැවතත් මේ වෙලාවේදී අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. ඔබේ ජීවිත ගමන සුපත් වේවා කියලා කියන හැඟීමෙන් යුක්තව මේ මොහොතේදී අපි ඔබට සියලු දෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තු දායකත්වයේ දරපු පින්වත් පිරිසට මේ මොහොතේදී අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ සඳහා සම්බන්ධ වී සිටිනවා ආමුලිමෝ සඳහන් කළ ආකාරයකට බොහෝ අවස්ථාවලදී තමන්ගේ දායකත්වයේ දරනවා. විදේශ රටක සිට ඇමරිකාවේ ලාස් වේගාස්සේ පදිංචි මල්කාන්ති ඩයස් මහත්මිය සහ බිනුවර ඩයස් පුතුණුවන් විසින් සම්බන්ධ වී සිටිනවා. මේ වසර 7කට පෙර ඇමරිකාවේදී හදිසි අභාව ප්‍රාප්ත වූ එල්පීටී කිමුලාවල පදිංචිව සිටි රුප්පේගේ කමල් නන්දන් ඩයස් ස්වාමි පුරුෂයාට ඒ පියතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණකටගෙන අද දායකත්වයේ දරනවා. එවගේම මාතර තල්පාවිල සීත නිවසේ පදිංචි සිටි මියගිය කේජී මාටින් සිල්වා පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එවගේම හදිසියේහි ඔබ අතරින් අභාවයටපත් වුණා වූ මාතර තල්පාවිල සරෝජා කලුතර සොහිරිටත් මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම දෙපාර්ශ්වයේ මියගිය පරලෝකීය සිළු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සුජීවත සිටින බීපීකේ ලීලාවති ආදර මෑණියන්ටත් අම්බලන්තොට වාඳු රුප්පේ ආර්යවති පුංචි අම්මාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශ්වයේම සියලුම සහෝදර සහෝදරියන්ට සෙත් ශාන්තියත් ප්‍රාර්ථනා කරනවා. ගරු දේශකයන් වහන්සේටත් net නාලිකාවේ සියලුම සේවක මහත්ම මහත්වීන්ටත් නිදුක් නිරෝගී සුවයත් මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවිස්සාවිල්ල කුඩගම අංක 225 නිවසේ පදිංචි එච් රාණි සිරියලතා මහත්මියතුළු පෞලී සිරි දෙනාද සම්බන්ධ වී සිටියා. වසර 13කට පෙර මියගිය MUM ධර්මසේන පියාණන්ටත් පින් අනුමෝදන් කිරීම හා මතු කිසිදු ආත්ම භාවයකදී අකල් මරණයකට ගොදුරු නිවන් අවබෝධයේ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
මියගේ එච් සියදෝරිස් පියානන්ට එම් ඇලිස් නෝනා මෑණියන්ට එම් යූ එම් ඩිංගිරි බණ්ඩා පියානන්ට වයි එම් කරුණාවති මෑණියන්ට පින් අනුමෝදන් කරන්ටත් සුජීවත්ව සිටින දිමිත්‍රි සසිකා දියණියට මෞමදී අවිෂ්කා දියණිය අශාන් තිලක් දිල්ලහර බෑනනුවන් ඇතුළු පවුලේ සැමට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රුවන්වැල්ල අම්පාගල වැකඩ ලීමෝලේ ලිපිනේ පදිංචි MCD ප්‍රනාන්දු මහතා SWPS මොනසිංහ මහත්මියතුළු පෞලිස් සිළු දනා විසින් සම්බන්ධ වී සිටිනවා. ප්‍රනාන්දු මහතාගේ දීමෝපියන් වන වසර 26කට පෙර මියගිය ව්‍යාපාරික MK ප්‍රනාන්දු පියාණන්ටත් වසර 28කට පෙර මියගිය WJ නෝනා මෑණියන්ටත් SWPS මොනසිංහ සහෝදරයාට වසර 18කට පෙර මියගිය ගුරු සේවයේදී සිටි SW ප්‍රියන්ත සේපාල මහතායතුළු මියගිය සෑම දිනකට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. දේශකනන් වහන්සේටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ව්‍යාපාරික ස්ථානයේ දියුණු වීමටත් නෑදෑ හිතවතුන්ට ආශිර්වාද කිරීමටත් ලෝවැසි සෑම කොරෝනා රෝගීන් ආරක්ෂා කර ගැනීමටත් මේ වේලාවේදී සිත සාන්ති ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසන් දායකත්වය ලබා දෙනවා මීදුම සිසුමංගල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ අනද්දින මණ්ඩලයේ හා සියලුම සිසු දරුවන් විසින් අදට තුන් මාසකට ඉහතදී අභාවිතපත් වූ රඹුක්කන මීදුම ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති SM කරුණරත්න ගුරු පියාණන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියලා ඒයත්ව ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයෙන් දරුවෝ පින්නත් ඔබ සියලු දෙනාටමත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හාමුදුරුන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාද ලැබේවා. ඔබේ ජීවිතයට සනසීමක් ඇති වේවා. මේ කොරෝනා වසඟත තත්ත්වෙන් කිසිම කෙනෙකුට කරදරයක් උපද්‍රවයක් ඇති නොවේවා. ජීවිතයේ සුබ ප්‍රාර්ථනාවන් නැති වේවා. නිදුක් බවත් නිරෝගී බව චිර ජීවනයේත් ඇති වේවා. මේ රට ලෝකයේට ඉතාමත් හොඳ යහපත් වූ පරිසරයක් උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ පරම්පරනුගත මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. වසංගත තත්ත්වේ නිසා මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මිය ගිහිල්ලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රට ජාතියගෙන ජීවිතේ කැප කරපු වීරෝදර රණවීරවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් රෝගී තත්ත්වයට පත් වෙලා සිටින සියලුම ස්වාමින් වහන්සේලාට මන් සුවේ ලැබේවා, කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සිල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මේ ගියව සියලු දිනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එම දිනාටම සම්මා සම්බුදු සරණයි.